ඔයාලා මදත් අයිබන් කියලා අපි දන්න දේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ පරිගණකයක් භාවිතා කරන ඔයාට ගොඩක්ම වැදගත් වෙන දෙයක් ගැන. ඒ කියන්නේ කොහොමද ඔයාගේ පරිගණකේ ඇති වෙලා තියෙන temporary file delete කරන්න කියන දේ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඔයා සමහර විට පරිගණකේ ගත්ත කාලයේ ඉඳලා තාම මේ වෙනකන් කවදාවත්ම ඔයාගේ temporary file delete කරලා නැතුව ඇති. ඔයාට තේරෙනවා ඇති දැනටමත් ඔයාගේ පරිගණකය ඔයා ගත්ත මුල් කාලයට වඩා ගොඩක්ම slow විදිහට ඔයාට දැනෙනවා ඇති. ඔයාට හිතෙනවා ඇති සමහර වෙලාවට Windows ආපහු install කරන්න වෙලා තියෙන්නේ මගේ computer එකට කියලා. මම කියන්න යන්නේ අද ඒ කිසිම දෙයක් කරන්න නැතුව වෙන බාහිර C cleaner වගේ software දාන්නෙත් නැතුව ඔයාගේ පරිගණකයේ ඇති වෙලා තියෙන ඒ වගේ temporary file delete කරගෙන ඔයාගේ computer speed වැඩි කරගන්නේ කොහොමද කියන දේ ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. අපි යමු video එකට. හරි, ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට මගේ desktop එක දකින්න පුළුවන් වෙයි. ඒකෙදි මගේ recycle bin එක empty තමයි තියෙන්නේ. ඒ වගේම C එකත් මෙන්න මේ විදිහට පෙන්නනවා. gigabyte 13.6ක් විදිහට. මගේ එක නම් red වෙලා නැහැ. මම නිතරම temporary file clean කරන නිසා. අපි බලමු කොහොම temporary file clean කරන්න කියලා. මුලින්ම මෙන්න මෙතෙන්ට start button එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ search button එකේ run කියලා type කරන්න. run. ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මේ program එක තෝරන්න. ඔයාලට දකින්න හම්බ වෙනවා දැම්මම මගේ එකේ මෙන්න මෙහෙම type වෙලා තියෙනවා. මම නැවතත් 100ට 100 ලකුණ simple වලින් T අකුර, E අකුර, M අකුර, P අකුර ආයේ 100ට 100 ලකුණ type කරනවා. ඊට පස්සේ okay කරනවා. ඊට පස්සේ මෙන්න මේ file ටික මම delete කරනම් හරි. මම control A type කරලා select all කරගත්තා. ඊට පස්සේ mouse එකේ right button එක click කරලා properties වලින් ඔයාලට බලන්න පුළුවන් මගේ තියෙන temporary file වල size එක. මගේ 252 MB කියලා පෙන්නනවා. බොහෝ වෙලාවට ඔයාගේ temporary file වල size එක පෙන්වන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඔයා delete කරද්දි ඊට වැඩිය ප්‍රමාණයක් capacity එක delete වෙනවා ඔයාලට දකින්න හම්බ වෙයි. ඊට පස්සේ මම මේ විදිහට select all කරගත්ත file ටික delete කරගන්නවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාගේ දැන් වැඩ කරන file වලට. ඔයා බය වෙන්නේ නැතුව delete කරන්න. ඒ ගැන. ඊට පස්සේ මෙන්න මේ වගේ file දෙකක් විතර ඔයාට ඉතුරු වෙයි. ඒ ටික delete වෙන්නේ නැහැ. ඒ ටික skip කරගන්න. හරි. දැන් අපේ වැඩේ ඉවරයි. එතනින් ගිහිල්ලා ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ විදිහට recycle bin එකත් empty කරන්න. මෙන්න මෙතනින් ගිහින් මෙන්න මේ විදිහට මට පුළුවන් recycle bin එක empty කරන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වාගේ දැන් තියෙන file වලට. මගේ මෙතන temporary file 252 MB ක ප්‍රමාණයක් delete වුණා මේ වෙලාවේ. ඔයාලට මේ දේ කරන්න පුළුවන් සාමාන්‍ය සතියකට සැරයක්. කොච්චර කරත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. temporary file වාගේ නිපද වෙනවා නම් ඒවා අපිට වැඩක් නැති ෆයිල් විදිහට තමයි වැඩ කරන්නේ. අපිට පුළුවන් ඒවා delete කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. යලිත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.